ఒటావా కళాహౌల ఇదిరిపత్కన్న గ్వాన్ విధులి నాట్య రాన్ లోకడ రాన్ లోకడ నాట్య రచక జయా వీరసింగ යටගිය දවස භාරතයේ බැහැර දනව්වක මිත්තණිය කාමිනි බිරියක් ඉතා දුගී පැලක ජීවත් වුණා. වේද දනා ගත කළේ ඉතාම දුෂ්කර ජීවිතයක්. වියපත් මිත්තණිය ගමේ විවිධ අත්වැඩ කරමින් උපයාගත් ඉතාම සුළු දෙයකින් මව්පියන් අහිමි සිය මිනිබිරිය ඉතා අපහසුවෙන් හදාවදා ගත්තා. කාලය ගෙවි ගියා. මිනිබිරිය ටිකින් ටික තුරුණු වියට එළඹුණා. එහෙත් මේ රූමත් ලාබාලි යුවතීට අවශ්‍ය ඇඳුම් ආයත්තන් දීමට මිත්තණියට මිල මුදල් තිබුණේ නැහැ. එනිසාම තරුණ මිනිබිරියගේ ආවරණ ආයත්තම් වල තිබුණු ආශාව මිත්තණියට නොපෙන්නුවත් ආවරණ පැලඳීමෙන් නොනිත් ආශාව ඉතින් ඉවත් කර ගැනීමට මිනිබිරියට නොහැකි වුණා. ඔන්න ඉතින් එක දවසක උදෑසන විවිධ මාදලියේ ආවරණ විකුණන සංචාරක වෙළෙන්දෙක් මේ ගම්පීසට ඇතුළු වුණා. මේ වෙළෙන්දා ගමින් ගමට ගෙයින් ගෙයට රන් රිදී මුතුමැණික් වගේම විවිධ ලෝහවලින් නිම කළ වළලු විකිණීමයි කළේ. හැබැයි මේ වෙළෙන්දා කපටි වංචනික කෙනෙක්. මොහු නම් දුරාතීතයේ කාලික භාරතයේ ගම්මානික මිත්තණියක් මිනිපිරියක් කල් ගෙව්වා දුගී පැලක තරුණ වියට පියමන් කරන දෙරියගේ පෙර පාපෙක් ධර්ම නිසා කන කර අත ආයිත්තම් නැහැ තිබුණේ කිසි කාලෙක ගමට මාලවල අරගෙන ගිය වෙළදාමට කෙනෙක් ඔන්න ඇතුළුණා ගම පියසට උදෑසන පූවියපත් වෙළෙන්දෙක් ලෝභ කුහක කෛරාටි వలలు వలలు కదా వలలు 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 కదా వలలు అన్నే అత్తమ్మి వాళ్ళు వెళ్ళింది అదత్ కమటే వెళ్ళా అత్తమ్మి గీపారి మమ దెక్క ఈ విలిందగే వాళ్ళు కద లస్సన వలలు అత్తమ్మి అమ్మో ఈ వగే లస్సన రండిది లోకడ వలలు ఇక్క ఇక్క విధి ఎట దాపు వలలు ఉబట పీసుద లమయో ఓయ రండిది వలలు గందతియా అదట కండదయాక్వద్ మే గెదర తియనవద අපට ඔය කදා වලලු නැතුවට කමක් නෑ මයේ දුවේ මගේ අත් දෙකට කවදාකවත් වලු ටිකක් දාගන්න ලැබෙන්නේ නැද්ද අත්තම්මි මගේ යාළු සීරමලගේ අත්වල රණ්ඩිදි වලලු පිරීලා මාගේ රත්තරන් දුවේ රන්රිදි තියා ලෝකඩ වලල්ලක්වත් ගණ්ඩ මාගේ අතේ තඹ දොයිතුවක්වත් නෑ නොව ඔන්න ඔය වලලු පිසුව ඉතිං අයින් කොරගනි වලලු වලලු කදා වලලු අනේ අත්තම්මි ඇයි අපි මෙච්චරම දුප්පත් උනේ අත්තම්මමයි කිව්වේ ඉස්සර අපි මීමුත්තල කිරිකිත්තල නත්ත පනත්තල හොඳ පෝසත් සිටුවරු කියලා. ඒ වුණාට මට ලෝකඩ වලල්ලක්වත් ගන්නවත් බෑනේ. අන්නේ අත්තම්මේ රන්ඩිදි එපා. මට ලෝකඩ වලල්ලක් කරන් දෙන්නකු. මගේ අත හිස්නේ. ඉතින් උඹේ මුත්තලා මේ මුත්තලා හොඳවත් පෝසත් වංසකාරියෝ වුණාට දැන් ඒ අය ඉතිරි කළ දෙයක් අපට නෑනේ මාක්කා කොරන්ඩද උඹ නිම්මගේ දුවේ මාමාටු කෝස්ටිකත් අම්බන්නං අපිට මටිපා එහෙනම් බාතල අත්තම්මේ
අපේ මී මුත්තල ඉතිරි කළ මොකවත්ම නැද්ද අත්තම්ම ගාව? විකුණ ගන්නවත් දෙයක් තිබුණා නම් ලෝකඩ වලලු ටිකක්වත් ගන්න තිබුණා. වලලු වලලු කදා වලලු 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 කදා වලලු. මාමේ ෂා, ලස්සන කෙලි පොඩිත්තියක්. ළමයා වලලු ගන්නවද? එක එක ගණන් වලට එක එක මාදලිය වලලු තියෙනවා. වලලු ටිකක් වැටුණු බබලතුගේ අතක් කොච්චර නම් හැඩද? අපේ පංකාදු වලලු මාමි, මේ වලලු දෙක කොච්චර මිලද? හා, අල්ලන් දෙපා. ඔය වලලු තේරම දඹරන්. ඕවා ඔය ළමයට ගන්න බෑ, බොහොම මිලයි. එතකොට මේ පැත්තේ මේ ඉල්ලල තියෙන වලලු, මේ සුදු පාට දිස්නේ ගහන වලලු කීයක් විතර වෙනවද? ඔය ඔය මම කිව්වනේ අත ගන්න එපා කියලා. ඌව ළමයෝ තනි රිදියෙන් කළ වලලු. මේ ළමයා ගාව කාසි ඇතේ ඌව දාන්න. ඔය රිදී වලලු ජෝඩුවක් කහවණු 7-8ක් වෙනවා. ගන්නව නම් මෙන්න මේ පැත්තේ තියෙන මේ වලලු තෝරගන්න. මේවා ලෝකඩ උනාට හොඳට පදම් කරපු ලෝහ වලින් හදලා තියෙන්නේ. දුවේ මෙන්න මේට වරෙන් මය අම්මා, අපට වගන්ඩ තරං කාසි පණක් නෑනේ. ඈ ළමයෝ, අතේ කාසි පණක් නැතුවද මේ වලලු තෝරන්නේ? උඹලට සමයන් වැහිලාද? නිකන් දෙන්න බඩු මාළඟ නෑ. මෙන්න මේ පැත්තකට ඔය මගේ කාලේ කන්නේ නැතුව වෙළඳාමක් කරන තියෙන වෙලාව නිකන් නාස්ති වෙනවා මේ තැන්වලට ආවම. කෝ අහකට. අනේ මාමේ, මේ ලොකඩ වලලු දෙකක්වත් මට දෙනවද? මේකට කීයක් විතර වෙනවද කියන්ටකො මාමේ. ඔය ලොකඩ වලලු දෙකට පගෝදි 10යි. ඔය ළමයට හින්දා පගෝදි 8කට දෙන්න. මට පාඩුවටයි ගාන කිව්වේ. පගෝදි 8ක් කිව්වම කහවණු අරික්කාලටත් අඩුයි, හොඳටම ලාබයි. අනේ වලලු මුදලාලි, කාවණු හරි කාලා තියාලු කාලක්වත් අපි ළඟ නෑ. මේ මගේ මිනිබිරිට පිස්සු ඇයිලා මුදලාලි අපිට සමා වෙලා වෙන ගේකට ගියා නම්. අනේ මට වලල්ලක්ව තරම් දෙන්න බැරිද? ගෙදර මොකුත් විකුණන්න දෙයක් නැද්ද? මං මේ අහන්නේ වටිනා යමක්. එහෙම වටිනා යමක් දෙතොත් මම මේ ළමයට වලල්ලක් දෙන්නම්. නිකම් පිනට වගේ. අපට කොයින්ද වටින දේවල් විකුණ ගන්න? වලලු මුදලාලි විහිළු කරනවා. පේනෙනව නේද අපි ඉන්න ගෙදර හැටි? විහිළු විහිළු කරන්න වැඩේමයි. මේ අම්මේ, මට සුනංගු වෙනවා. මගේ වෙළඳාම කරගෙන එහා ගමට යන්නත් තියෙනවා. දැන් මේ පැත්තේ තවත් වෙළෙන්දෙක් කරක් ගහනවනේ. ඌවෙන්ට කලින් මගේ වෙළඳාම කරගන්න ඕනේ හනිකට. මොකටද මෙහෙම ජීවත් වෙලා? මගේ සුළු සියත් පහු වුණා. ඒත් මගේ අතකට වලල්ලක් දාගන්න තරම්වත් මිල මුදලක් නෑනේ. මෙහෙම ඉඳලා වැඩක් නෑ අත්තම්මේ. මට මේ කෙලි ගැන දුකයි. ඒ වුණාට පිනට දෙන වලලු මාළඟ නෑ. මේවා නියම කදාවලලු. මොකක් හරි හුවමාරුවකටවත් යමක් දෙනවනම් වලල්ලක් දෙන්න සලකලා බලන්න තිබුණා. අත්තම්මේ අත්තම්මේ, අත්තම්ම මට දවසක් කිව්ව නේද, අපේ මී මුත්තල පාවිච්චි කරපු පරම්පරා වටින ගණනක් වටිනා තලියක් අත්තම්මට හම්බුණා කියලා. කෝයේ තලිය? ඒකනම් අන්න අර දුම්මැස්සේ මුල්ලක දාලා ඇති. ඒකෙන් මේ වලලු වෙලඳට වැඩක් නැහැ. අනේ මාමි, ඩිංගිත්තක් සුනංගු වෙන්න මම ඒ තලිය අරන් එන්නම්. හොඳ, කඩිනමින් ඔය කියන තලිය අරන් ආවනම් ටිකක්වත් වැඩකට ගන්න හැකිනම් මම මේ ලෝකඩ වලල්ලක්වත් දෙන්නම්. හා හා, දුවේ පරිසමේ දුවන්න එපා. ඔන්න ඔය මුළු තැඟෙයි දුම්මැසේ උඩ කොනක අටුකෝ සටියට යටින් තියෙන පැත්තක් තැලුණු තලිය ගැනයි මම කිව්වේ. ඒක එන්න එන්න ආටුකෝ ටික බිම දාන්න එපා. කුලපුව තිබුණාට වලු මාමි ඉන්ට මම කඩිනමින් අපේ මේ මුත්ත බත්කෑ තලිය හොයාගෙන එන්නම්. අනේ වලලු මුදලාලි, හැකිනම් ඔය වලලු ටික
මගේ මේ අසරණ කෙලීට දීලා යන්න පින් සිද්ධ වෙයි. ඔය කෙලිගේට ගිය තලිය පරම්පරා ගණනක් පරණයි. වටිනාකමක් නම් අපි දන්නේ නෑ. ඔන්න ඔය තලිය තියාගෙන මේ කෙලීට වලල්ලක් දෙමු. මව්පියෝ නැති අසරණ දැරිවි නොවැ. බලමු බලමු, මේ වෙළඳාම කියන එක පව්පින් බල බල කරන්න බෑ. මට ලාභයක් තියෙන තලියක් නම් වලල්ලක් දෙකක් දෙන්න බැරිය. මෙන්න මෙන්න මාමේ තලිය. දුම්මැස්සි තිබුණ හන්දා හොඳටම කළු ගෙහිලා. නොවටිනා දෙයක් වෙන්ට ඇති. ඒ වුණාට මේ දැරිවිගේ ආසාවට එක ලෝකඩ වලල්ලක් දුන්නා නම් ඔය තලිය ඉලව්වට තියාගෙන. කෝ බලන්න ඔය කබල, සිටු පෙරන්තියට අය තලිය. කෝ ටිකක් ඌරව බලන්න ඕනේ. අප්පච්චී, මේ තඹරන් තලිය කහවණු දහස් ගාණක් වටිනවා. මගේ මුළු සීසතම දුන්නත් මේ තලිය වටිනකම් පිරිමහන්න බෑ. අම්මේ, මගේ වාසනාව. දැන් ඉතින් මේක කොහොම හරි අයිති කරගන්න ඕනේ. හොඳයි, මේක නොවටින බව කියලා නිකම්ම වගේ මේක අරගෙන යන්න ඕනේ. මේ කෙල්ලවයි නාගේ අම්මණ්ඩිවයි රවට්ට ගන්න එක සේව රාජ්‍යට කච්චක් නොවේ. ඔව් ඔව්, මං ගහන්නම් ගැටයක්. අනේ වලලු මුදලාලි, අපේ මේ නැති බැරිකම ඉදයි මේ කියන්නේ. ඔන්න ඔය තැටිය තියාගෙන මේ කෙලිට එකම එක ලෝකඩ වලල්ලක් අතට දැම්මනං මුදලාලිට සීවරන් දෙවියොම බලයි. ටිකක් ඉන්නකුවත් අම්මේ, එරි එළියට අල්ලල් ඔය බලන්නේ ඒක වටිනවද කියලානේ. අන්න අන්න, බිලින්දගේ මුණත් වෙනස් වුණා. මොනවද තනියම කියවනවා. මම හිතන්නේ එක වලල්ලක්වත් දීමට තැටිය තියාගෙන. මේ කබලේ කිසි වටිනකමක් නැහැ. පැත්තකට විසි කරලා දාපන්. ළමයෝ, මේකෙන් මට වැඩක් නැහැ. මේකට ලෝකඩ වලල්ලක්වත් දෙන්න බෑ. මම යනවා යන්න. අනික් වෙනද ගමට සීරු වෙන්න කලින් මම මේ වෙළඳාම කරගෙන ඉවර කරගන්න ඕන. මගේ කාලෙත් කාදම්ම මේ වැදකට නැති තැටියක් පෙන්නලා. මම යනවා යන්න මගේ වෙළඳාමේ. වලලු වලලු කදා වලලු 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 කදා වලලු. පෙනේද මේ වෙළෙන්දගේ නපුරුකම? අපේ මේ මුතගේ තලිය නේද අර වැඩකට නැති කබල් තැටියක් කියලා එලිපතට විසිකොලේ. අත්තම්මගේ මේ මුත්තගේ තලිය කිසිම වැඩකට නැහැ. කිසිම වටිනාකමක් නැහැ. ඒකට ලෝකඩ අලල්ලක්වත් ගන්න බැරි වුණා. අනේ මම වගේ අවාසනාවන්තියක්. කදා වලල්ලක් දාගන්න මට පිනක් නැද්ද දෙවියනේ? අනේ දුවේ, අන්න අර තැලි තැටිය අවුලලා තිබුණු තැනට ගිහින් දාපන්. නොවටිනා වුණත් අපේ පරම්පරාවෙන් ලැබුණු දෙයකට තියෙන්නේ ඔචරනේ. නපුරු වෙළෙන්දා මෙච්චර කියලා තිකමටවත් වලල්ලා දෙන්න ඇදු. අර තලියන්න ගියා නම් මක් වෙනවද? මා ලෝභ වෙළෙන්දේ. කපටි ලෙසට ලෝහ වලල්ලක් දී මුළු රන් තලියම දැගන්නා සැලසුමකින් පිටව ගියේ අලියෙන්නට. අත්දහනේ ගිවුණු පසුව තවත් වෙළෙන්දෙක් මෙතනට. සෙන්දුවිය කච්ච පුටේ නම මුගේ සත්‍ය ගරුක සාධාරණ. වලලු තියෙනවා, ලාබෙට දෙනවා. වලලු තියෙනවා, ලාබෙට දෙනවා. මේ පාර තවත් එකෙක් ආවද? මගේ මේ දුප්පත් කෙල්ලා අඬවන්ට. දුවේ, ඔන්න ඔය ඉස්සරහ කඩුල්ල වහලා මේ පැත්තට වරෙන්.
හොඳ කතන්දරයක් තියෙනවා කියන්ට. වලලු තියෙනවා ලාබෙට දෙනවා, වලලු තියෙනවා ලාබෙට දෙනවා, කදාවලලු කදාවලලු. අත්තම්මේ තවත් වලලු වලින් දෙක්කිනවා. අනේ අපි ඈටත් කතා කරලා අර තැටිය මේ මුත්තගේ තලිය පෙන්නමුද? මට වලලු දෙකක් ගන්න ආසයි අත්තම්මේ. දැන් එක වලියක් අවමානයක් වින්දා ඔය තැටිය පෙන්නලා. අපි දැන් දන්නවනේ ඕක නොවටිනා තලියක් වග. මොකටද එකේ කාට අපේ පරපරා වෙලා බුණු බඩුව පෙන්නලා නිකන් අපහාස උපහාස විඳින්නේ? මෙන්න මෙයාට වරෙන්දුවේ. කමක් නෑ අත්තම්මේ, අපි මේ විලින්දටත් කතා කරලා බලමු. මෙයා නම් කරුණාවන්ත කෙනෙක් වගේ, භාගවිට හොඳ මනුස්සයෙක් නම්. ලූකඩ වලල්ලක්වත් මගේ අතට දමයිනේ. අත්තමමයිනේ කිව්වේ උපේක්ෂාව පුරුදු වෙන්නත් අපේක්ෂාව තියෙන්න ඕන කියලා. බේ පැහිච්ච තමනං තියනවා. අනේ දුවේ, ඔය වලලු අපට නිකන් දෙන්න තරම් හිත උණු වෙන වෙලෙන්දෝ නෑ. අනික අපි ගාව තැනට ඕමාරුවට තියන එකම තටිය නොවටින බව කලින් වෙලෙන්දා කිව්වානේ. තව ඉතින් මොනාද? නෑ අත්තම්මේ, අපි එක මෙයාටත් පෙන්නලා බලමු. මම ආයෙත් අත්තම්මට කරදර කරන්නේ නෑ, මේ සැරේට විතරමයි. හා කියන්නකෝ අත්තම්මේ, ආසාවටවත් වලලු බලමු නේද? පව් අහිංසකයකි. හා හා, එනං ඔය වෙලෙන්දටත් කතා කරලා බලමුකෝ. බැලුවයි කියලා නං වැඩක් ගෑ. වලලු තියෙනවා ලාබෙට දෙනවා, කදාවලලු කදාවලලු. අයියන්ඩි අයියන්ඩි, ටිකක් මෙහාට එන්ටකෝ. හනේ වැලඳ පුතේ, මෙන්න මේ ළමයට ඔය ලාබෙට තියෙන වලලු ටික පෙන්නපන් මගේ පුතේ. ගණ්ඩම නෙවෙයි, ආසාවට බලන්න. ආ, ඒකට කමක් නෑ අම්මේ. හිරිමල් වයස නගාලා ආභරණ වලට උල්මාද වෙනවනි. එන්ට නගා, ගන්ට ඕන නෑ. නිකන් හිතේ ආසාවට ටිකක් දාලා බලන්න. මොකද මෙව්ව දැම්මයි කියලා ගෙවෙනවෑ. වලු අයියන්ඩි, මේ වලල්ල මම අල්ලලා බලන්නද? හරි ආසයි.